පුතේ දුවේ පුතේ අද ඉංග්‍රීසි ගොඩක් අයට අපහසු විෂය බවට පත් වෙලා තියෙනවා බොහෝ අය කියනවා මට තේරෙන්නේ නැහැ 6 7 8 9 පහ කරලා 11 වසරට යනකොට ගොඩක් අය අමතක කරලා ඉංග්‍රීසි අපි දැන් ඉංග්‍රීසි අතහැරලා තියෙන්නේ අපිට තේරුමක් නැහැ සමහර ඕ ලෙවල් ඒ ලෙවල් ළමයි කියනවා අපිට දැන් ඉංග්‍රීසි අපිට මුල අහුන්නේ නැහැ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඉංග්‍රීසි භාෂාව මේ භාෂාව යම් දවසක කතා කරන්න ඕනේ අපිට යම් ප්‍රශ්න පත්‍රයක් දීලා අපිව පරීක්ෂා කරනවා අපි කොහොමද අනාගතේ මේ දැනුම තියෙන්නේ මොන දැනුමක් අපි අරන් තිනවද ඉංග්‍රීසි වල දැනුමක් අපි ගාව තිබෙනවද බලන්න ප්‍රශ්න පත්‍රයක් දීලා අපි හැම අවුරුද්දේම පරීක්ෂා කරනවා සාමාන්‍ය විභාගයකට ගියාම අපිව බලනවා අවුරුදු ගානක් ඉගෙනගත්තු දෙවිසි විෂය පැය කීපයක් පැය තුනක් වගේ කාලයකදී බලනවා කොච්චර දැනුමක් මෙයාගේ තියෙනවද ඒක ලොකු බලපෑමක් කරනවා ජොබ් එකක් ගන්න ඉංග්‍රීසි විෂය අසමත් වුණොත් අද රැකියාවක් පවා ගැනීමට අහස වෙලා ගියා. ඉතින් අපි ඉංග්‍රීසි ගණන්නේ කොහොමද කියලා මම අද ඔබට මඟ පෙන්වීමක් දෙන්නම්. අපි ඉංග්‍රීසි පටන් ගත්ත කුරුවලෙන්. A B C D E F G H කියලා අපි පොඩි කාලේ අපි ඉගෙන ගත්තා. මතක ඇති. ඊට පස්සේ එතන ඉහට ඇවිත් අපි වචන පටන් ගත්තා. ගහක කොටස්, ඇඟේ කොටස්, අපි this is my head, this is my hand ඒ වගේ අපි විවිධ ආකාරයේ වචන ඉගෙන ගත්තා. වචන වලින් පස්සේ අපි වාක්‍ය වලට යනවා. වචනයක් වාක්‍ය බවට පත් කරද්දී අපිට අවශ්‍ය වෙනවා යමක් ඉගෙන ගන්න නීතිමාලාවක් ඉගෙන ගන්න. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා වචන සම්බන්ධව අපි සැලකීමේදී parts of speech නැත්නම් word classes. So ඒකෙන් කියන්නේ how a word it says how a word is used in a sentence වාක්‍යයක කොහොමද වචනයක් භාවිතා කරන්නේ කියන එක තමයි මේ parts of speech වලින් පෙන්වන්නේ. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට එකටම අපි ඉගෙන ගන්නවා වචන We should have a good vocabulary. වචන මාලාවක් අපි ගාව තියෙනවා. Spellings එක, අකුරුත් එක. අපි ගහේ කොටස් දන්නවා, නිවසේ කොටස් දන්නවා. ඒ වගේ විවිධ වචන අපි common words. We should study the common words. ඒ කියන්නේ කවුරුත් දන්න වචන. නොදන්න වචන පාවිච්චි කරොත් අපිට අනිත් කෙනා තේරෙන්නේ නැති වෙනවා. ඉංග්‍රීසි වලත් තියෙනවා කවුරුත් දන්න වචන. උදාහරණයක් අපි අහස කියනකොට කවුරුත් දන්න අහස. ඒක සමාන වචන අඹර ඒ වගේ තියෙන්න පුළුවන්. නමුත් අපි අහස වගේ ඒ වගේ ඉංග්‍රීසි වලත් තියෙනවා පොදු වචන. First of all, we have to find out the word is in usage. මේ වචනේ භාවිතාවේ තිබෙනවාද කියලා වචනේ දැනගන්න. ඒ සඳහා අපිට පුළුවන් ඉංග්‍රීසි ශබ්දකෝෂයකින් බලන්න. එහි සඳහන් වෙනවා keyword, keywords. ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සඳහන් වෙනවා keywords. ඒ කියන්නේ මේ වචන කටපාඩම් කරගන්නවා. ඒවා ඉගෙන ගත යුතුයි. කවුරුත් ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඉංග්‍රීසි වල අපි පටන් ගත්තාම ඔබ වචනයක් වෙලා වචනය වාක්‍යයක් බවට පත් වෙනවා. වචන වාක්‍ය බවට පත් කරන මේ අතරමැදි කාලයේ කාලය අපි කියනවා ව්‍යාකරණ. ග්‍රැමර් නීතිමාලාවක් කියන එකක් තියෙනවා. අකුර වචනයක් බවට පත් වෙද්දී ස්පෙලින්ග්ස් දැනගන්න. අපිට වචන මාලාවක් අවශ්‍යයි. ඒ වගේම අපිට නීතිමාලාවක් අවශ්‍යයි. ඉතින් අපි ඒයින්ද වචන මාලාව ගැන සැලකීමේදී ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග අපි අටකට බෙදෙනවා බොහෝ විට. අපි ඒවට කියනවා word classes කියලා. නාම පද, nouns, ක්‍රියාපද, verbs, adjectives, නාම විශේෂණ, adverbs, ක්‍රියා විශේෂණ. prepositions nipata pada conjunctions sambandhavachi pada interjections ya aakarin api vachana varga kotas bedala igena ganna kotas aakar e vachana varga adhyayane kirima tule apita english bhashawa gena danumak labena nouns gena yatti api igena wedi pu adhyayana karanna kriya pada yanakota verbs patti godak di api igena thiyena hari etakota api me vidiyata e kramaanukoola adhyayane karot apita antimeedi ප්‍රශ්න පත්‍ර දෙකකින් දෙනවා මේවා දන්නවද අපි නාම පද දන්නවද අපි ක්‍රියා පද දන්නවද ඒ ඔක්කොම දැනුම තිබුණාද බලන්න අපි ලියන්න කොටසක් දෙනවා රචනාවක් හෝ යම් දෙයක් ලියන්න දෙනවා ඔයාට පුළුවන් අපිට වචන හරියට භාවිතා කරන්න පුළුවන්ද ඒ කියන්නේ ග්‍රැමර් දැනුම තිබෙනවද ඒක අපි ගාව වචන මාලාවක් තිබෙනවද බලන්න vocabulary and grammar මේ කාරණා දෙක ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන කාර්යභාරයක් කරනවා බලන්න අපි කියන්නේ අපි ග්‍රැමර් දැන මේ වචන දන්නේ पेपर एक අමාරුයි මේක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව වචන මාලාවේ හිඟයක්. අනිත් දේ මොන වාක්‍යද මම පවසන්නේ? කෙසේද මම මේ වචනේ පාවිච්චි කරන්නේ? ඒක වචන අපි භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම තුළ මේ ක්‍රමානුකූල අධ්‍යයනයේ ඉංග්‍රීසි ගොඩක් අපිට මේ ගැටලුව ආකරණය කරගන්න පුළුවන්. ජාත්‍යන්තර පාසල් ළමයි ඉන්නේ එළ ගෙදර භාවිතා කරනවා. They use at home. ජාත්‍යන්තර ළමයි ගෙදර පාවිච්චි කරනවා they use at home and speak. අපිල් සාමාන්‍ය පාසල් ළමයි ඉගෙනගෙනයි එයාලා යමක් කරන්නේ learn and do. ඒක ඉගෙනගෙන පාවිච්චි කරද්දී එයාලා යම් නීතිමාලාවක් යම් දේ ඉගෙන ගත යුතුයි. යම් වාක්‍ය රටාවක් prepositions කියනකොට මොනවද ඒවා? නිපාත, උඩ, යට, on, under, behind, adjectives කියද්දී මොනවද? tall, taller, tallest.
adverbs kiyuwa monawada slowly quickly well ewage aakari igena ganna puluwan conjunction sambandhaka linking word sambandhakarana ewa api oyata kiyana and but because ewage ewa kohomada bawitha karanne nouns nouns kiyadi monawada singular plural countable uncountable bahuwachana ekawachana ganan karanna puluwan ganan karanna beri collective nouns abstract nouns common nouns meo kriya naam padulata api vidha aakari api gena gathitu meveni aakarike kramaankula adhyanaya patan ganna one hema dagwekma 6 7 wasara indala ihila vishayan walata giyama meva karanna amaru me kramaankula adithalama podi kale labunoth lamainta ihila tang waladi katha karanna avashyathawayak ekak katha ganna puluwa vibhaga prashna patra gathulu awashya wenne ne etakota api igena wacana paadan karaddi den karanna one api tani wacanaya paadan karanata wada අපි එක කාණ්ඩයක් ඇද උදාහරණ afraid කියන්නේ බයයි. ඒක බයයි කියන එකට ඔයාලා I'm afraid of dogs මම බල්ලන්ට බයයි. ඒ වගේ වටපිට debt ණය වෙන ණය. Get into debt ණය වෙන. ඔකේ. ඒ වගේ වාක්‍යයක් තුලට දාලා අපිට පාඩම් ගන්න පුළුවන් නම් එක කොටසක් දැන් pollution අපවිත්‍ර වීම. එහෙම පාඩකට environmental pollution. ඒ වගේ විවිධ ආකාර අපිට පුළුවන් වචන පාඩම් ගන්න phrase එකක් ඇද කාණ්ඩයක් ඇද. අනිත් ඒ අපි කියෝන එක තමන්ට ඇහෙන්න කියවන්න. ගොඩක් ළමයි නිහඬව පාඩම් කරනවා. තමන්ට you have to read so that you can hear. තමන්ට ඇහෙන්න වචනේ උච්චාරණය කරද්දී ඒ වචනේ යම් කෙනෙක්ට තව පාරක් කියා දෙනකොට මේක තේරුම් මොකද්ද? මේක තේරුම් මොකද? තමන්ටම කියාගද්දී ඒ වචනේ අමතක වෙන්නේ. හරි ස්ථිර මතකයට යනවා. ඒ කියන වචන මාලාව ඔළුවට දාගන්න ක්‍රමානුකූලව තමන්ට ඇහෙන්න. If you don't read English, ඉංග්‍රීසි කියවන්න නැත්නම් you will never be able to speak. කවදාවත් කතා කරන්න වෙන්නේ නැහැ ඉංග්‍රීසි කියවන්න නැත්නම්. ගොඩක්මයි පන්තිය වාඩිලා නිහඬ වෙන්නේ. يعني ශබ්ද කරන්නේ. ඔකේ they have to practice. පුහුණුවක් වෙනවා නම් වචනය උච්චාරණය කරනවා ඒ වචනේ ඔළුවේ තැම්පත් වෙනවා. මොකද අපි සිංහල ඉගෙන ගත්තේ ඇහුම් කන් දීමෙන්. පන්තිවත් ගියේ නැහැ, ක්ලාසස් ගියේ නැහැ. අපි ඇහුම් කන් දුන්නා අම්මා තාත්තා කියන එකට. වචනමාලා ඔළුවේ තැම්පත් වුණා. අපි දවසේදී කතා කරා. අවුරුදු 5ක් 6ක් ඇද්දි කතා කරා වචන ඔළුවේ තැම්පත් වුණා. ඉංග්‍රීසි වලට අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. අපි සමන් දෙන්නේ අපි new ප්‍රවෘත්ති හාන ඉංග්‍රීසි वचने तमंट है क्रमाकूल वचन वर्ग अट अद्यनीकर वचन माला भावित अति वचन माला अद्यनीकरण कैंब्रिज ऑक्सफर्ड पोत्तोलिंग अरगे वचन भावताकल मनो दिन इंग्लिश भाषा गेटल अनागत या तनक गिहाम कुमद कथाकर मम्मी अदहस कुमद गो यनो यनो की कोई आकार मम गिया या गिहिल गियाद යන්න පුළුවන් යන්න තිබ්බා ඇයි ඔයා ගියේ මට යන්න තිබ්බන යන්න ඉඩ තිනවා යා යාවි ඈ යමින් හිටියා ආ පැය ගානක් තිස්සේ අපි මේ කොළඹ යන්නේ તો ඒ වගේ විවිධ ආකාරයේ අදහස් වලට කියන ආකාරය ඉගෙන ගන්න ඒකට නම් පැටර්න්ස් වාක්‍ය වර්ග මොනවද මොන අදහස්ද මොන වාක්‍ය රටාවද මම මේ අදහස් ගැන පාවිච්චි කරන්නේ වාට ඊයේ ඉන්න තිබ්බානේ වාට ගෙදර යන්න තිබ්බානේ මට ඊයේ ඉන්න බැරි වුණා මුණ වාක්‍ය රටාවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා අපි ඉගෙන ගන්න වාක්‍ය රටාව. මෙවැනි ආකාර ක්‍රමානුකූල සැලැස්මක් ඔබ ක්‍රියාත්මක කළොත් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබට ශබ්ද කරන්න වෙනවා. You have to practice what you learn. You have to talk to yourself. තමන්ටම කතා කර. Don't be shy. අපි කියව stage fear. සබකෝලේ තියෙන stage fright කියලා කියනවා. Stage fright. සබකෝලේ කියන්නේ හැඟීමක්. අපි ඒකේ පොඩි ළමයින් ඉස්කෝලේ කතා පවත්තන් දෙන්නේ. යාළ ඉස්සරහට කතා පවත්තද්දී ආ සබකෝල් නැති වෙන සමාජගත වෙනවා. ඒකේ මගේ ක්ලාසස් වල ළමයින්ට මම පොඩි කාලින් ළම කතාවක් දෙනවා ඉස්සරහට එල්ල කරන්න. වාක්‍ය දෙකක් කිව්වොත් clap your hands අපුඩි ගහන්න. මොකද එයාලා encourage කරනවා. මොකද එයාලා අනාගතේ යම් දවසකදී එයාලා ඉගෙනගෙන ගත්තු දේ ප්‍රායෝගිකව දොන්න බය නැතුව. ඉංග්‍රීසි කියන්නේ භාෂාව. පොතක ලියලා තියෙන එකක් නෙමෙයි. මම තියාගන්න ඕන දේ ගොඩක් අයට අමතකලා තියෙන පොතක තියෙන දේක් කියලා. මට ඉංග්‍රීසි වල පාස් වුණාම ඇති කියලා තමයි හිතන්නේ නෑ. යම් දවසක ඉංග්‍රීසි භාවිතා නිඳ මම මේ කිව්ව ක්‍රමානුකූල ක්‍රමය අනුගමනය කරන්න පටන් ගන්න. වචන මාලාවක් හදාගන්න, ව්‍යාකරණ නීති මාලාව ඉගෙනගෙන ක්‍රමානුකූල අධ්‍යයනය කරමින් ශබ්දය ශබ්ද කරමින් වචනය නිහඬව නැතුව ශබ්ද කරමින් ඒ ක්‍රමය ඔබ වෙනස් කරොත් ඔබට පුළුවන් ඔබ දරුවාට ඔබට ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගන්නට